පසුගිය 23 වැනිදා සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගේම් කටයුතු ආරම්භ වුණා. මේ වන විට අපිට වාර්තා වෙලා තිබෙනවා ගණිතය සඳහා ගණිතය උත්තරපත්‍ර ඇගේම් සඳහා 2014 වසරේ ගෙවපු මුදලටත් වඩා අඩු මුදලක් තමයි දීමනාවක් තමයි ඔවුන්ගේ පැත්තෙන් ගෙවන්න කටයුතු කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම 2017 වසරේ ප්‍රශ්නපත්‍රයක් ඇගේම සඳහා රුපියල් 140කුත් ඒ වගේම පරීක්ෂා කිරීම සඳහා රුපියල් 38කුත් ලෙස රුපියල් 178ක් ගෙව්වා. 2018 වසරේ උත්තරපත්‍රයක් ඇගේම සඳහා රුපියල් 120කුත් ඒ වගේම පරීක්ෂා කිරීම සඳහා රුපියල් 29කුත් ලෙස රුපියල් 149ක් තමයි ගෙවන්න විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් තීරණය කරලා තිබෙන්නේ. මේක ඉතාමත් අසාධාරණයක්. මොකද අපි දිගින් දිගටම ලංකා ගුරු සේවා සංගමයේ ලෙස ඉල්ලා සිටියා විභාග රාජකාරී ගාස්තු සහ උත්තරපත්‍ර ඇගෙයීම් ගාස්තු ඉහළ දමන ලෙස. මොකද අද පවතින ජීවන තත්ත්වයන් එක්ක කිසිසේත්ම මේ ගෙවනු ලබන මුදල් ප්‍රමාණවත් නැහැ. ගුරුවරු අද දවසේ මේ කටයුතු වල නියැලෙන්නේ හුදෙක් ආර්ථික ප්‍රතිලාභයකට වඩා ළමුන්ට කරන සේවාවක් ලෙස සලකලා තමයි මේ කටයුතු වල නියැලෙන්නේ. ඉතින් ඒ සේවාව ලෙස ඔවුන් හැඟීමෙන් කරන කටයුත්තත් මේ ආකාරයට බාල්දු කරන කටයුතු කරනවා නම් අධ්‍යාපන බලධාරීන් අපි කිසිසේත් මේකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය පළ කරනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙනුවට විභාග කොමසාරිස්තුමාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා මේ ගාස්තුව අඩුම තරමේ ගිය වසරේ තිබුණ ප්‍රමාණයට රුපියල් 178ක් දක්වා ඉහළ දැපිය යුතුව තිබෙනවා. එහෙම නොවෙනවා නම් අපි හෙට දවස තුල මේ ගාස්තු වැඩි කරන්න අදාළ සංශෝධන මේ විභාග මධ්‍යස්ථාන තුලට දැනුම් දෙන්න කටයුතු නොකළොත් හෙට දවසින් පසුව අපි අනිවාර්යයෙන්ම ගණිතයේ උත්තරපත්‍ර ඇගීම් කටයුතු වලින් ඉවත් වෙන්න සියලු ගුරු ඉවත් කරගන්න කටයුතු කරනවා. ගණිතයේ උත්තරපත්‍ර ඇගීම් කටයුතු වර්ධනය කරන්න අපි පියවර ගන්නවා. ඒ නිසා තවදුරටත් ප්‍රමාද වෙන්නේ නැතුව මේ රටේ 105කට වැඩි ප්‍රමාණයක් දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන්න මේ දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරලා මේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා තවදුරටත් මේ දරුවන්ගේ අනාගතය අනතුරට හෙලන්නේ නැතුව සාමාන්‍ය පෙළ ගණිතය උත්තරපත්‍ර ඇගෙයීම් කටයුතු අනතුර හෙලන්නේ නැතුව මේ ගාස්තු වැඩි කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි බලධාරීන්ට අවධාරණය කරනවා තවදුරටත් මේ සොච්චම් දීමනාවත් කප්පාදු කරන්නේ නැතුව ඉදිරියේදී හරි මේ විභාග රාජකාරී සහ උත්තරපත්‍ර ඇගෙයීම් ගාස්තු ඉහළ දාන්න අවශ්‍ය කරන පියවරත් ගත යුතුයි කියලා. ඔව් අනිවාර්යයෙන්ම අපි දවසයි කල් දෙන්නේ වැඩි කල් දෙන්න අපි සූදානම් නැහැ. හෙට දවස තුල මේ උත්තරපත්‍ර ඇගෙයීම් ගාස්තුව අඩුම තරමේ 2017 තිබුණ රුපියල් 178 දක්වාවත් ඉහළ දාන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ සිට උත්තරපත්‍ර ඇගෙයීම් කටයුතු වලින් ඉවත් වෙන්න තීරණය කරනවා. ඔව් බලධාරීන්ගේ තමයි ඒක විමසන්න ඕන. මොකද ඔවුන්ට නාස්තිකාර වේදම් කරන්න හිතුණු විදියට නාස්තිකාර වේදම් කරන්න ඇමතිවරුන්ට කෝටි ප්‍රකෝටි ගණන් වේදම් කරන්න වාහන ගෙන්නන්න මේ ආදී විවිධ දේවල් වලට ඔවුන්ට මුදල් තිබෙනවා. හැබැයි ලක්ෂ ගණන් අපේ රටේ දරුවන්ගේ අනාගතයේ තීරණාත්මක විභාගයක උත්තරපත්‍ර ඇගීම් වගේ කටයුත්තකට ඔවුන්ට ගෙවන්න තමයි මුදල් නැත්තේ. ඒකත් ඔබ දන්නා එක ප්‍රශ්නපත්‍රයක රුපියල් 178ක් කියලා ඉතාම සොච්චම් මුදලක්. ඒකත් 149 දක්වා අඩු කරලා තිබෙනවා. ඒක කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගාස්තු ඉහළ දාන්න කටයුතු කළ යුතුයි.